ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂණී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස් පළවිත. රුපියල් කෝටි 100කට වැඩි හෙරොයින් තොගයක් සමග ඇමරිකානුවන් ඇතුළු 5 දෙනෙකු කොල්ලු පිටියේදී අත්අඩංගුවට. සේනා මඩින්න යුද්ධයකට මෙන් සූදානම් වන්න. ජනපතිගේ නිලධාරීන්ට උපදෙස්. වගා හානි සඳහා රජයෙන් වන්දි. මහින්ද පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භයි. පුරාවිද්‍යා ස්තූපයකට නිගරු කළ අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි. වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානය කුමා ධර්මසේනට. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ඩී.ටී. හිතවාදී උද්ඝෝෂණයක් පැවැත්වන අවස්ථාවේ සිදු කළ අභිනයක් සම්බන්ධයෙන් එවක මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වූ බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ අධිකරණයක් මගින් වරදකරු කර තිබෙනවා. එවැනි විනිශ්චයක් ලබා දීමට බ්‍රිතාන්‍ය අධිකරණයකට බලයක් නැතැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. පසුගිය වසරේ පෙබරවාරි 4 වනදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ එල්.ටී.ටී. හිතවාදීනි පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු සිදු කළ අභිනයක් සම්බන්ධයෙන් සමාජ කතාබහක් ඇති වුණා. පසුව රජයේ ආරක්ෂක උපදේශකවරයා නැවත කැඳ වූ අතර අදාළ අභිනයට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පිරිසක් විසින් ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා. බ්‍රිතාන්‍ය මහජන සාමය පිළිබඳ පනත යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු වරදකරු කර ඇති බව ටැමිල් ගාඩියන් ඇතුළු වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. අදාළ සිද්ධිය අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා තානාපති මුක්තිය හිමි පුද්ගලයෙකු වූ නිසාත් ඔහු මේ වන විට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නොවන නිසාත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගගත නොහැකි බවට මහකොමසාරිස් කාර්යාලය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේ බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයටද මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතාට ලන්ඩන් අධිකරණයක නඩුපවරු බව හෝ අධිකරණයක් මගින් ඔහු වරදකරු කළ බවට ශ්‍රී ලංකා යුද හමුදාව හෝ බ්‍රිගේඩියවරයාට පෞද්ගලිකව හෝ දැනුම් දී නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපතු මහතා හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. රටට ආදරය කරන මිනිහෙකුට, මව්බිමට ආදරය කරන මිනිහෙකුට අපේ රටේ ජාතික කොඩිය බිම දාලා පාගගෙන ඒකට නිග්‍රහ කරන කොට නිල ඇඳුමක් අඳින කෙනෙකුට ඒක ඉවසන්න පුළුවන් යම්කිසි සීමාවක් තියෙනවා. එතකොට හදිසියේ ආපු හැඟීම තමයි ඒ ප්‍රකාශ කරේ. නමුත් මම හිතන්නේ ඒක නඩු දාන්න තරම් හේතුවක් කියලා. ඒ වගේ නිලධාරියෙකුට විරුද්ධව යම් කිසි තැනක පරීක්ෂණයක් නඩුවක් පැවැත්වෙනවා නම් රජයේ වගකීමක් තියෙනවා, රටේ වගකීමක් තියෙනවා, රටේ මහජනයාගේ වගකීමක් තියෙනවා. ඒ වගේ නිලධාරියෙක්ව ආරක්ෂා කරන්න, ඒ වගේ නිලධාරියෙක් වෙනුවෙන් ස්ටෑන්ඩ් බයි වෙන්න. රුපියල් කෝටි 100කට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලින් 5 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඉන් හෙරොයින් කිලෝග්‍රෑම් 94කට අධික ප්‍රමාණයක් සොයාගත්තේ කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් තුල තිබී බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මාත්‍ර විනාශක කාර්යංශයේ ඒකාපතව අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කර තිබුණා. කොල්ලුපිටි සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසක තිබී හමු වූ මෙම හෙරොයින් තොගේ බර කිලෝග්‍රෑම් 94කට අධිකයි. මෙලෙස අතරංගුවට ගැනුණේ වයස අවුරුදු 29ක් හා 43ක් වූ ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු, වයස අවුරුදු 45ක් වූ ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු සහ වයස අවුරුදු 41ක් හා 39ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
කතරගොඩගත් එම ශ්‍රී ලාංකික සැකකරුවන් ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත වන්නන් බව හෙළි වී තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන නමයක්, ලැප්ටොප් පරිගණක තුනක්, iPad එකක් හා විදෙස් ගමන් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වර්ෂයේදී මෙතෙක් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සමගින් පුද්ගලයන් 2557 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. විමර්ශන මත කොල්ලුපිටිය ප්‍රදේශයේම සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ නිවසක් තුලදී තවත් හෙරොයින් කිලෝ 94ක් සහ ග්‍රෑම් 26ක් තවත් සැකකරුවන් දෙකක් සමග අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ අනුව රුපියල් මිලියන 1100කට අධික හෙරොයින් කිලෝ 95ක් සහ ග්‍රෑම් 88ක ප්‍රමාණයක් සමග සැකකරුවන් පහක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. නිවස තුලදී අත්අඩංගුවට පත් වූ හෙරොයින් ප්‍රමාණය ගමන් මළු 4ක පහ පාර්සල් 92ක් වශයෙන් තබා තිබුණු අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 5 දෙනා අතර ශ්‍රී ලාංකිකයින් 2 දෙනා වයස අවුරුදු 41ක් වූ ශිරාණගම හික්කඩුව ලිපිනේ පදිංචි උඩුගහ පත්තුවගේ ඩොන් ඉන්ද්‍රජිත් පත්මකුමාර සහ වයස අවුරුදු 39ක් වූ ගොඩගමගේ වත්ත මිල්ල හික්කඩුව ලිපිනේ පදිංචි හල්ලොලුව කංකානම්ගේ චමින්ද දිමුතු අමරසිංහ නැමැති පුද්ගලයින් හෙරොයින් සමග ඇමරිකානු ජාතිකයේ අත්අඩංගුවට පත්වෙන්නේ 1994 වර්ෂයෙන් පසුවයි. එවැගේම හෙරොයින් සමග ඇෆ්ගනිස්තාන ජාතිකයේ අත්අඩංගුවට පත්වන්නේ වර්ෂ 2008 පසුවයි. අද අත්අඩංගුවට පත් වූ සැකකරුවන් 5 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. පසුගිය කාලයේ පුරා විදෙස් ජාතිකයින්ද මත්ද්‍රව්‍ය සමග අතරංගුවට ගෙන තිබුණා. පසුගිය 2008 වර්ෂයේදී පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 739යි ග්‍රෑම් 95යි මිලිග්‍රෑම් 762ක් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ භාරයට ගෙන ඇති අතර එම වර්ෂයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 40,998 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. අපරාධකරුවන් මර්ධනය කිරීම සඳහා බණ දේශනා කිරීම සුදුසු නොවන බැවින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පසුරුවේ කොළඹ පැවති පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවයේ අමතමින්. ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය ආදර්ශ පාඨය පෙරදරි කරගත් ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ 264 දෙනෙකුට ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සිදු වුණා. මමත් පොලිසියෙන්ද මැරිලා වන්නේ කෙනෙක්. 1970 පෞගිය සතිය අවාප්‍රාප්ත වෙච්ච ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒකනායක මහත් පොළොන්නරුවේ ASP විදියට 71 එතුමා තමයි නියෝගය කෙරුවේ මාව ගැනීම වෙඩි දාලා මරලා දාන්න කියලා. මම පොලිසියෙන් කනේ පාරවල් දෙකක් කාලා දිනවා. අර සාමාන්‍ය ක්‍රමයේ දන්නවනේ කන පැලෙන්නේ නැතුව ගන්න විදියයි පැලෙන්න ගන්න විදියයි පැලෙන්නේ නැතිව විදියට ගැහුවේ මට දෙසරේ. ඒක නිසා ඒක ඇත්තට රිදුනේ නැහැ. මම අර මැරිලා උපන්නයි කිව්ව ඔය හුඹක් මගේ කතාව ඔබ කියවලා දිනවා. ඒ කාලෙත් ශිෂ්‍යෙක් වුණාට මගේ දේශපාලන පක්ෂේ මම වැඩ කෙරුවේ චේගුවේරා නෙවෙයි ඒ කාලේ චේගුවේරා දැන් JVP වුණාට. ඉතින් විදුහල්පතිතුමාට මාව ටිකක් කරදරකාරයෙක්. එතුමා ඉස්කෝලේ විදුහල්පතිතුමාට දඟකාර කරදර ළමයි 5-6 දෙනෙක්ගේ නම් දුන්න පොලිසියට මුං චේගුවේරා කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මට මාව අල්ලගෙන හොඳට සැලකුවේ. මාව හුඟක් මසාජ් කෙරුවා. මුළු ඇඳුම් රතු පාට ලේවලින් තෙත් වෙනකම්. ඔය අවාප්‍රාප්ත DIG මහත්තයා එතකොට ASP එතුමා ඇවිල්ලා අපි බංකුවේ වාඩි කරවලා ඉන්නවා බොහොම අමාරුවෙන්. මුං යවන්න බෑ මුට තියාගෙන ඉන්න කියලා කිව්වා. කිව්වහම ඔය අපි ඉස්කෝලේ යන කාලේ හොඳට අඳුරන පොලිසියේ SI මහත්තයෙක් හිටියා සමර වික්‍රම කියලා. ඇවිල්ලා මට කාමරයකට එක්කගෙන ගිහිල්ලා මට දුන්නා. මං අද මේ ජනාධිපති විදියට කියන්නේ බොරුවක් නෙවෙයි. හාෆ් ෂිෆ්ට් එකක් මගේ අතර දීලා පෑනක් දුන්නා මට. මෙතන මේ අපි ඉන්න හන්දිය ඇඳපන් කිව්වා. මම එනවා දැන් ඉන්නේ කොහෙද දන්නවද? උඹ ඉන්නේ කොහෙද? මං ගම වාරි මාර්ග කාර්යාලයේ ඉන්නේ. මට දැන් කතා කරගන්නත් බෑ කියවෙන්නේ නැහැ. මං ගම වාරි මාර්ග කාර්යාලය. අනේ ලියපන් වාරි මාර්ග කාර්යාලය කොටුවක් ගහපන්. කොටුවක් ගහ. ලියපන් මෙතන කඳවුර කියලා. පොලිස් හමුදා කඳවුර කියලා ලියපන්. මට එහෙම කියනකොට මට තේරුණා මොකක් හරි කරන්න තමයි මට හදන්නේ කියලා. මම උසස් පෙළ ශිෂ්‍යෙක් එතකොට. පොලිස් පරීක්ෂක සමරික් ක්‍රමහත්යා
අතේ තියෙන පිස්ටල් එක අරගෙන මගේ මෙතනට හිසර තිබ්බා නාලලට. නාලලට තියලා කිව්වා ඔක ඇඳපන්. ලියපන් කඳපුර කියලා. ලිව්වේ නැත්නම් අර එහා පැත්ත බලපන් කියලා. අනේලෙන් එහා පැත්ත පේනවා මගේ වයසෙම දෙන්නෙකුට ඊට පොඩ්ඩකට ඉස්සල්ලා වෙඩි තියලා ලේ ගලාගෙන යනවා. මම මේක ලිව්වා කඳපුර කියලා ලිව්වා. ඊට පස්සේ ගිහින් වාඩි කරුවා වාඩි වියන් කියලා. දැන් වාඩි වෙලා ඉන්නවා. ටිකක් වෙලා ගිහින් ඔය ඒසි මහත්තයා ආය ආවා. හැයි මුන් ගෙදර ඇරි නැද්ද මං තමසරට කල්නුච්චි වනේ අරින්න කියලා යවන ගෙදර යනවා මොකද මේ තියාගෙන ඉන්නේ. අපේ වැදගත් සමරික්‍ර මහත්තයා ඇවිල්ලා මං ඉස්සරහම ඒස්පී මහත්තයාට කොලියක් දුන්නා. මම ඇඳපු කොලිය මුගේ සාක්කුවේ ප්ලෑන් එකක් තිබුණා මේ කඳු උඩට ගහන කියලා කොලිය දුන්නා. ඊට පස්සේ ඒස්පී මහත්තයා කිව්වා මුන් දැන් ගෙනියන් මරලා දානවා කියලා. දැන් අර යනවා කනතර දැන් ගෙනියන්නයි කියලා. ඊට ටික වෙලාවකට පස්සේ අල්ල ලොකු ට්‍රක් එකකට පටවගත්. පටවගෙන පොළොන්නරුවේ කනත්තට අරගෙන ගියා. ට්‍රක් එකෙන් බහලා පළයන් ඉස්සරහට ගිහුවා. දැන් දන ගහවන් කිව්වා. මං දන ගැහුවා. මං දැන් දන්නවා මට දැන් වදිනවා වදිනවා කියලා. මං කිව්වේ මැරිලා ඉපදුනයි කියලා. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ තමයි මාව බේරගත්තේ. ටිකක් වෙලාගෙන් ගිහුවා නැගිටපන් කියලා. ආපහු මාව ට්‍රක් එකට දාලා. පොළොන්නරුවේ මැජස් මහිස්ත්‍රාත්තුමා ගාවට ගෙනහිල්ලා දොස්තර මහත්තයා මාව පෙන්නලා මැජස් මහිස්ත්‍රාත්තුමා ගාවට ගෙනහිල්ලා මාව රිමාන්ඩ් කෙරුවා. අවුරුදු එකමාරකට පස්සේ මං එළියට ආවේ. මාස 3ක් හිරගෙදර කරවල කාමරේ මං හිටියේ. අර දොර යටින් කබල දින එකෙන් පිඟාන දාන එකේ. මම 71 අප්‍රේල් මාසේ උසස් පෙළ ලියන්න හිටියේ. මං හිරගෙදර ඉඳලා 72 අප්‍රේල් මාසේ අම්පාරේ උහුණ මහාවිද්‍යාලයට මාංචු දාගෙන ගිහිල්ලා උසස් පෙළ ලියුවා. උහුණ මහාවිද්‍යාලේ මං උසස් පෙළ ලියන්න ගිහිල්ලා මාංචු ගලවනකොට මගේ මේ එක අතක තුවාල වෙලා මාංචු වලට. මේ මෑතක් වෙනකන් ඒ කැළල තිබුණා. මම උත්තර පත්‍රයට උත්තර ලියනවා. ඇස්සලින් කඳුළු වැක්කිරෙනවා. ඇයි මං චේගි විර කරලා නැති කෙනෙක් විදියට. මාංචු වලට කැපිච්ච අතේ තුවාල වෙච්ච තැනින් ලේ බින්දුත් වැටෙනවා උත්තර පත්‍රයට. මම මේ කිව්වේ අපි සෑම විටම හඳුනා ගන්න ඕනේ සැබෑ ලෙසම දඬුවමක් දෙන විට අපරාධකරුවා කවුද දඬුවමක් නියම කරන්නේ. අද මානව හිමිකම් එක්ක තියෙන වෙන කතාවක්. ඒක වෙන පැත්තක්. අද රටේ ඉන්න අපරාධකරුවන්ට පාතාලෙන්ට බණ දේශනා කරලා ධර්ම දේශනා කරලා අපරාධ අල්ලන්න බෑ. පාතාලේ කටයුතු අල්ලන්නත් බෑ. ඒ අයට ඒ විදිහට ඒවා කිරීම ගැන මගේ කිසිම විරෝධයක් නෑ. එහෙම නැතුව රටක් හදන්න බෑ. එහෙමනම් මානව හිමිකම් කාර්යයන්ට කියන්න ඕන රට හදන්න කියලා බාර අරගෙන ඔක්කොම පොලිසියයි ආණ්ඩුවයි ඔක්කොම බාර අරගෙන. යම් කාලරාමුවක් නිර්ණය කර ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් සේනා දළඹුවා මර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අදාළ දළඹු ඕදුරු පිළිබඳව අද පිරිවරු වී ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී සේනා දළඹු ඕදුර හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා. කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණ දෙන ආකාරයේ සමාන කැපවීමක් සහ කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන්නයි ජනාධිපතිවරයා එහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ යම් කාල රාමුවක් නිර්ණය කරමින් ජාතික වැඩසටහනක් මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ පලිබෝධ නාශක ක්‍රමවේදයකින් සේනා දළඹුවා මැඩලීමට ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි. මෙම තත්ත්වය මැඩලීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර එම බලකාය දිනපතා රැස්වීමෙන් දළඹු ඌදුර මැඩලීම සඳහා කඩිනම් තීන්දුවලට එළඹීමේ වැදගත්කමද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කැබිනට් සාකච්ඡා සේනා දළඹු ඕදුර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා. ගොවීන්ට ඒකට අවශ්‍ය රක්ෂණයකුත් සකස් කරන්න තීරණය කරා. කිසිසේත් ගොවීන්ට හානියක් පාඩුවක් නොවෙන්න රජය තීරණ කීපයක් අද ගන්න එකඟ වුණා. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වන්දි ලබා දීම සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව අදහස් පළ කළා. ස්වභාවික විපත්වලදී හානි වෙන භෝග වර්ග 7ක් හඳුනාගෙන තියෙනවා. ඒ 7ට එවන ආකාරයටම සේනා දළඹුවාගෙන් හානියක් සිදු වුණොත් ඒ සඳහා ගෙවීම් කරන්න කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය දුන්නා. ඒ වගේම අමාත්‍යාංශයේ හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරලා තිනවා. අද දවල් ජනාධිපතිතුමා ලංකාවේ කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ සියලුම ආයතන කැඳවලා එතුමාට සතිපතා වාර්තා කරන්න බලකායක් හැටියට එතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ අමාත්‍යාංශයේ අතිරේක ඒකම්බරේක් පිට ලබා දීලා තියෙනවා. වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දෙන්න රජය ලෑස්ති වෙලා ඉන්නවා.
අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්. මේ සතා ආවේ කොහොමද කියලා ගත්තොත් ගොඩක් අය වැඩි ප්‍රචාරණයක් යනවා බීජ මගින් ආව කියලා. කොහෙත්ම බීජ මගින් එන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මොකද අපි නිරෝධායන කටයුතු කරලා ගේන්නේ හෙක්ටයාර 82000ක් වගා කරලා තියෙන බඩිනුකු. ඒ හෙක්ටයාර 82000න් හෙක්ටයාර 45000කට අපේ දත්ත යටතේ මේ සතු ආසාදනය වෙලා තියෙනවා. ඒකේ ආසාදනය වෙලා කියනකින් අදහස් කරන්නේ නැහැ මොන මේතියක් හඳවත් මේ විනාශ වෙලා කියලා. ඒ විනාශය බලාපොරොත්තු වෙනවා 0.0 ඉඳන් 0.25 දක්වා වෙනස් වෙන්න පුළුවන් කියලා. සතාගේ ආහාරය ප්‍රධාන වශයෙන්ම කැමති බඩිනුකු වලට. ඊට අමතරව තව වර්ග 80කට විතර ප්‍රමාණයක් හානි කරන්න පුළුවන්. අන්තර්ජාතික ආයතන වලින් සහ කරනවා මේකට ප්‍රතිරෝධ වර්ග තියෙනවා බලන්න. එයාලා කියන අවුරුදු 3ක් ඇතුළත කොහොම හරි මේ ප්‍රතිරෝධ වර්ගයක් අපි හදනවා. ඔබතුමාලගේ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා කුසිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ කියලා. මදි කියලා. මං හිතන්නේ එතුමා වෙන අමාත්‍යාංශයක වැඩ කරන හින්දා කුසිකර්ම අමාත්‍යාංශය ගැන තියෙන දැනුම අඩුපාඩුකමක් හින්දාද දන්නේ නැහැ. මොකද ඒ තරම් අවබෝධයක් නැතිකම. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද සේනා දළඹු ඌදුර පිළිබඳව අදහස් පළ කළා. බඩිරිංගු නිෂ්පාදනයේ අඩු වෙලා තියෙනවා 19% කි. ඒ නිසා සේනා දළඹුවගේ ආක්‍රමණයේ හේමට කලින් බඩිරිංගු වගාව පහත එලිමා විනාශ කිරීම සඳහා සූක්ෂම වැඩපිළිවළ රට ඇතුලේ ක්‍රියාත්මක වෙලා තිබෙන බව මේ සංඛ්‍යා දත්ත වලින් ඔප්පු වෙනවා. දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. විවිධ විකාර රූපී ප්‍රකාශන රජයේ මැති ඇමතිවරු විසින් කරනු ලබනවා. ඒ නිසා අපි වගකිව යුතු විපක්ෂයක් ලෙස ඉල්ලා සිටින්නේ රටේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ ජාතික වියසනයේ ගොඩේම සඳහා ගොවි ජනතාව බේරා ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවෙනවා. මේ අතර අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බඩේරිඟු සහ සෙසු වගාබිම් වලින් සේනා දළඹු වාසියා ගැනුණා. පුත්තලම නවගත්තේගම මොරගහවැව මහපිටිය ප්‍රදේශයේ බඩේරිඟු වගාවක සිටියදී සේනා දළඹුවා හමු වූ අතර එම වගාවන් විනාශ කෙරුණා. පොළොන්නරුව ඇලහැර බකමූණ සහ ගිරිතල යන ප්‍රදේශවල සේනා දළඹු ඌදුරට ලක්ව කපා ඉවත් කෙරුණු බඩේරිඟු සත්ව ආහාර සඳහා මාතලේ පලාපත්වල ප්‍රදේශයේ කිරිගව ගොවිපලක් වෙත රැගෙන යමින් තිබියදී නාවුල පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ගෝවා සහ නෝකොල් වගාබිමක සිටියදී අද ප්‍රථම වතාවට සේනා දළඹුවා හමු වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ස්ථාන ගණනාවක අලුතෙන්ම මේ සේනා දළඹ ප්‍රහාරයට ලක් වෙනවා ගෝවා වගාව. ඒ වගේම තමයි මේ අතේ තියෙන නෝකොල් වගාව. ගාල්ල පොළොන්නරුව මහියංගණිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකින්ද සේනා දළඹුවා හමු වුණා. බලධාරි මේවා බලන්නේ නැහැ නේ ඇවිල්ලා මේන් බලන්න මේ ළමයිකට කන්න දෙන්න පුළුවන්ද කියන්නකො. මෙව්වට කුජිකර්ම නිලධාරින් කිව්වා එක මහත්තයෙක් කියන අයට පෞසුද්ද දෙනවා මේ වර මෙහෙ කියන්න බෑලු කියලා. මේ යකල්ල මහත්තයෙක් කිසි කෙනෙක් බලන්නේ නැහැ. මේ ඔබතුමා විතරයි මේ මෙතන ඉඳලා මාධ්‍ය හරහා. මහියංගණිය රිදීමාලියද ප්‍රදේශයේ අක්කර 5000ක පමණ බඩිරිඟු වගා බිමකට සේනා දළඹුවාගෙන් හානි වී තිබෙනවා. මේ කරල හැදෙන ස්ථානයේ මේ තියෙන සම්පූර්ණ විනාශලා මේ තියෙන්නේ. කුසිකර්ම අමාත්‍යාංශය මේකට වාග් කියන්න ඕනේ. මොකද මේ බෙහෙත් යොදලා තියෙන දැන් සම්පූර්ණ විනාශලා මේ තියෙන්නේ මේ හේගි ආයම. මේ කුසිකර්ම නිලධාරීන් අනිවාර්යයෙන් වාග් කියන්න ඕනේ මේකට. කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ සිය බඩිරිඟු වගාවට සේනා දළඹු ඌදුර පැතිරුණු ගොවි මහතුන් කීප දෙනෙක් මෙවන් චෝදනාවක් සිදු කළා. මේ බඩිරිඟු ප්‍රභේදය අපිට 150ක සහන මිලකට තමයි අපිට රජයෙන් දුන්නේ කුසිකර්ම දෙපාර්තමේන්තුව අපේ AI මහත්තයා හරහා. මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ බඩේරිඟු වගා බිමක සිටියදී සේනා දළඹු වාසියාගෙනුණු අතර ඒ පිළිබඳව ද කෘෂි නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කළා. කෙසේ වෙතත් එහි සේනා දළඹු ඌදුර බහුලව පැතිර ගිය වගාවකට ආසන්නයේ පිහිටි තවත් බඩේරිඟු වගාවකට සේනා දළඹුවා ව්‍යාප්ත නොවීම විශේෂ තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ වගා බිම ගත්තාම ඉතාම දරුණු ලෙස හානියට පත් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතන එහා පැත්තේ තවත් මේ වගා බිමක් තියෙනවා. ඒ වගා බිමට මේ හානිය ඇවිල්ලා නැහැ. අපිට ඒකෙන් පේන්නේ දැනට අපි වගා කරන ප්‍රභේද අතර මේ පණුවට ප්‍රතිරෝධී ප්‍රභේද තියෙන්න පුළුවන්. මේ අතර සේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂි නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. රුධිරනාශක යෙදීම සහ වෙනත් පරිබෝධ පාලන උපක්‍රම වලින් මේ දුර ආරක්ෂා වෙලා ඉන්න ගොවියට අහු වෙන්නේ නැහැ. මෙයාට පුළුවන් ඕනම ශාකයක් කාලා ඉන්න පුළුවන්. වාර්තා වෙලා දිනන මේ ශාක වර්ග 100යක පමණ මෙයාට ඉන්න පුළුවන්. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවෙන් පසු එයට සහභාගී වූ ඒකාබද්ධ ගොවි සම්මේලනයේ ජාතික සභාපති සුනිල් ගමගේ මහතා මෙවන් අදහසක් පළ කළා. BSN ලංකාවේ අනිත් පළාත්වලට යන්නේ අම්පාරේ. මේ වෙලාවේ හිතුවේ නැහැ මේ මොකාද කන්නේ මොනවද වෙන්නේ වගකී යුත්තන්ගේ අවධානය යොමුුනේ නැහැ. මේ පිළිබඳව සමස්ත රටේ 86 ලක්ෂයක් නියෝජනය කරන ගොවි නායකයා වශයෙන් කනගාටු වෙනවා. මේ අතර සේනා දළඹුවා මර්ධනය කිරීමේ විවිධ ක්‍රමවේදයන් මෙරට වැසියන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කළ අතර කන්තලේ තරුණයෙකු වන සමීර සම්පත් විසින් සිදු කළ එවන් සොයා ගැනීමක් රූපවාහිනී මාධ්‍යයක් ඔස්සේ අප මුල්වරට රටට හෙළි කළා. කෘෂි නිලධාරීන් පැමිණ අදාළ ක්‍රමවේදය පිළිබඳව අද විමර්ශන කටයුතු සිදු කළා. සේනා දළඹු ඌදුරෙන් වගා විනාශ වූ ගොවීන්ට ලබා දෙන සහන සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිසභේ විශේෂාංගය දැන්. සජාති පක්ෂ ආණ්ඩුව බලය පැමිණි සෑම අවස්ථාවකදීම ඔවුන් පිළිගත් ආර්ථික ප්‍රතිපත්ති අනුව කෘෂිකර්මාන්තයට ලබා දුන්නේ තමත් අඩු සැලකිල්ලක්. වර්තමානයේ රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සේනාදළඹු වසංගතය මර්ධනයට නිසි පියවර නොගැනීම තුළ රට ඉදිරියේ ඒ නැවතත් සනත් කොට ඇත. අවශ්‍ය කෘෂි පරීක්ෂණ කටයුතු සඳහා විද්‍යාඥ සහාය පහසුකම් ප්‍රමාණවත් පරිදි පසුගිය වසර ගණනාවක් තිස්සේ ලබා නොදීමේ ප්‍රතිඵලය මත සේනාදළඹු වසංගතය ව්‍යාප්තියට හේතු වී ඇති බව කෘෂි විශේෂඥයන් පවසන බව මේ ගරු සභාවේ අවධානයට යොමු කරමි. ගමේ සාමාන්‍ය ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව විවිධ පලිබෝධ වාංශක හඳුනාගෙන ඒවා භාවිතා කරමින් සේනා දළඹුවා මර්ධනයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ සභාවේ ගෞරවය ඔවුන් වෙත පිරිනමන අතර රජය මේ සම්බන්ධව දක්වන උදාසීන බව නිද කනගාටුව ප්‍රකාශ කරමි. ගොවි ජනතාව අපේක්ෂා කළ ආදායම නොලැබීම ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව දරුණු ආර්ථික නොහැකියාවකට පත්ව ඇති අතර එමෙම තම පවුලේ දිනදා ආහාර හා අනිකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් අන්තාසන්නතාවයකට පත්ව ඇත. බිම් මට්ටමේ සේවය කරන කෘෂි පරීක්ෂණ නිලධාරීන් ප්‍රාදේශීය ගොවි ජන සේවා නිලධාරීන් අතර දිවයින පුරා ව්‍යාප්තව සිටින කෘෂිකර්මාන්තයට සම්බන්ධ රජයේ නිලධාරීන්ගේ සේවාව දේශපාලන හේතුන් පදනම් කරගෙන ක්‍රමවත්ව ලබා නොගැනීම මේට ප්‍රධාන හේතුවක්. සේනා දළඹුවා හේතුවෙන් විනාශ වූ වගාවන් පිළිබඳව තක්සේරු කොට ගොවි ජනතාවට උපරිම වන්දිය ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙසත් වගා හානි වූ ගොවි ජනතාවන් විසින් ලබාගත් ණය සියල්ල කපා හැරීමට කටයුතු කරන ලෙසත් ඊළඟ කන්නේ වගා කටයුතු කිරීමට අවශ්‍ය බීජ හා පොහොර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඊළඟ කන්නේ අසනු නෙලනතෙක් ජීවත් වීමට සරිලන ආධාරයක් මාසිකව ලබා දෙන ලෙසත් ගන්නා පියවර පිළිබඳව මෙතුමා විසින් මේ ගරු සභාවට දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා කරයි. මේ කතා කරන මොහොතේ ගරු ඇමතිතුමා ජනාධිපතිතුමා නිලධාරීන් එක්ක සාකච්ඡා කරනවා මූණ දිය යුතු ආකාරය ගැන කට උත්තරයක් දෙනවා. දැනටමත් කැබිනට් තීරණ ගන්නව කරන් තියෙනවා. ඒක ඔයිද සාර දෙන්න හිටපු ජනාධිපතිතුමා ආපු නිසා අපි දීර්ඝ උත්තරයක් කියලා දෙනවා. පාර්ලිමේන්තු විවාද කිරීම පමණක් නෙවෙයි විශ්වවිද්‍යාලවලත් මේ පිළිබඳව පරීක්ෂණ කරන කණ්ඩායම් ඉන්නේ. ඒ සියලු දෙනාගේ සහයෝගය අරගෙන මේක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් විදිහට ජාතික වැදගත්කම වෙනුවෙන් ප්‍රශ්න නිසා අවධානය යොමු කළ යුතු එකන්ද මේ සේනා දළඹුවාගේ පැතිරීම සිදු වුණේ 2018 අවුරුද්දේ ආනයනය කරපු බඩිරුකු බීජ හින්දා කියලා. ඒ හින්දා සර් කරුණා කළා ඒකට අනුමැතිය දීපු අයත් විශේෂයෙන්ම නිරෝධායන ආයතනය විසින් ලබා දීපු වාර්තාවත් අපිට මේ සභාවට ලබා දෙන්න. ඒකම මේ බඩිරුකු වෙළඳාම් කළා. පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඉතින් ඒ බොහෝ දෙනෙක්ගේ ආර්ථිකයේ මේ නිසා අත කඩාගෙන වැටලා තියෙනවා. මේක සිද්ද විචාකාරයේ පිළිමද හොයලා බලන්න මේක මම හිතනවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න යම්කිසි කණ්ඩායමක් විසින් ගත්ත ක්‍රියාදාමයක්ද කියන කාරණේ සැකේ තියෙනවා. පෞගේ කාර්ය නාමල් කුමාරලා නිර්මාණය කරා වගේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන මේ අහිංසක ගොවි ජනතාවට මේක කවුරු නෝ ඇති කරාද කියන ප්‍රශ්නේ හොයන්න ඕනේ කරා තමයි. අවධානය යොමු කර ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා නොකියා කිව්වා මේ සේයා දළඹුවා මේ තරම් වේගෙන් රට පුරා ව්‍යාප්ත වෙන්නේ විපක්ෂයේ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා දෝ කියලා සැකයක් තියෙනවා කියලා. මීට අවුරුදු 3ක් තිස්සේ රජ රට ඇතුළු වගා කරන ප්‍රදේශවල දැවැන්ත නියගයකුත් තිබුණා අගරු කතා නායකතුමා. එතුමට මම කියනවා ඒ නියඟයටත් එහෙමනම් විපක්ෂයේ ඇතුළු මේ අපේ මොකක් හරි සම්බන්ධයක් ඇති ඒක පිළිබඳවත් එතුමාගේ යෝජනාවට අනුව සොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට උත්සාහ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එම්.ඒ. සුමන්තිරණ යන මහතුරුන් අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කොළඹ මුස්ලිම් දේවස්ථානයක අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කොළපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඉස්ලාමීය ආගමික අධ්‍යාපන කේන්ද්‍රය විවෘත කිරීම සිදුවුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ලාංකික ජාතිය වශයෙන් සියලු දෙනා එකතුව කටයුතු කළ යුතු යුගයක් මේක. එකිනෙකාට තියෙන වෛරයන් විරෝධතාවයන් නැතුව සමගියෙන් සහජීවනයෙන් ජීවත් වීමට අපිට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවත් ඒ වගේම දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් මේ සහෝදරවරුන් වශයෙන් ජීවත් වෙනට පුළුවන් වාතාවරණයක් රට තුළ තියෙන යුතුයි. එදා 30 අවුරුදු යුද්ධයේදී වැට කාපු මිනිස් අපි අතර ඉන්නවා. අද හොඳ වාතාවරණයක් තියෙනවා සංවිධියාව ඇති කරන්න. නමුත් මේවැනි අන්තවාදීන් කීප දෙනෙක් ඉන්නවා හැම පැත්තෙම. ඉතින් අපි අන්තවාදීන්ගේ අදහස් වලට යටත් නොවී අපි දෙගොල්ලෝ අතර තියෙන සමානතාවය සම්බන්ධතාවය අපි තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉවර ගන්නවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අගමැතිවරයා කියනවා මේක ව්‍යවස්ථාවක් නෙවෙයි කියලා. සාකච්ඡාවක් කියනවා මේක කෙටුම්පතක් නෙවෙයි කියලා. ඉතින් මේක එහෙනම් මොකද්ද?
ඊට පස්සේ අනිත් පැත්තට කියනවා මේ බුද්ධ ආගමට තියෙන තැන හිමම තියනවා කියලා ආගම් වලට තියෙන තැන හිමම තියනවා කියලා ඒක පැත්තකින් කියනවා මේක අපි දන්නේ නැහැ ඇත්ත වශයෙන් මේක මම අර හැම වෙලාවෙම කියනවා වගේ මේක සුවන්දිරමුයි රනිල් වික්‍රමසිංහේ මහතාට තියෙන ගිවිසුමක් ප්‍රාත්මක කිරීමක් පමණයි මේ පැත්තෙන් සිංහල ජනතාව රවට්ටනවා මුස්ලිම් ජනතාව රවට්ටනවා අර පැත්තෙන් උතුරේ ඉන්න දෙමළ ජනතාව රවට්ටනවා පැහැදිලිව ජනතාව තමයි මේක නාර්ථ ගන්න ඕන අලුත් ව්‍යවස්ථාවක් රටට ඕනේ නේද ව්‍යවස්ථාවක් ඕන ව්‍යවස්ථාව මොකද්ද ඕන කියන එක තමයි ප්‍රශ්නේ මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා මෙම අවස්ථාවට විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා සාම කෙටි කාලෙකින් මේ කාමරින් වත් වෙන සදා අවශ්‍ය වැඩ පිළිවෙල මේ කාමරින් වෙන කාමරයක් ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවර ඇති නඩුවේ දිනපතා විභාගය අද ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් නඩු විභාගයේ ආරම්භයේදී මතු විරෝධතාවකට කල් ලබා දෙමින් විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන 31 වෙනිදා දක්වා අත්හිට වූවා. මැදමුලන ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීමේදී රුපියල් මිලියන 33ක මුදලක් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව පවරා තිබෙනවා. මෙහිදී පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ දැනුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිල ආරක්ෂකින් මෙන්ම නිල නොවන ආරක්ෂකින්ද කැඳවාගෙන අධිකරණයට පැමිණෙන බවයි. ඒ තුලින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට චකිතයකින් තොරව සාක්ෂි ලබා දීමට අපහසුතාවක් ඇතිවන බව සඳහන් කළ ඔහු ඒ පිළිබඳ අවධානය යොමු කර නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී විශේෂ ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ හමුවේ ඔහු කියා සිටියා. අද දිනේදී මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සංස්ථා නිලධාරීන් 18 දෙනා අධිකරණ හමුවේ පෙනී සිටියා. නඩුව ආරම්භයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා අධිකරණ හමුවේ කියවනු ලැබුවා. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩු විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට පිළිතුරු ලබා දීම සඳහා ලබන 31 වෙනිදා යළි නඩුව කැඳවන බව දිනපතා විභාගය තාවකාලික වත්තිටුවමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රකාශක නොකරන ලෙසට ගිල්ලා සිටිය අපේකට ගරු කරන්න ඕන. මේ නඩු කරය මෙම අධිකරණයේ විමසීම සඳහා බලයක් නොමැති බව තමයි ඉතිරි වෙනුවෙන් පෙනීහිටපු ජනාධිපතිඥන් විසින් සඳහන් කරනු ලැබේ. යම් ආකාරයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයක් තමයි පැමිණිල්ල විසින් ප්‍රකාශ කර සිටියේ. මේ මක්නිසාදත් විත්තිකරුවන්ට ලබා දී ඇති ආරක්ෂාව හේතු කොටගෙන හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ ආරක්ෂාව සම්බන්ධ විශාල ගැටලුවක් තියෙනවා අපි කවුරුත් දන්න දෙයක්. ඔහුගේ ආරක්ෂාව අවම කරලා යම් සීමාවක් පනවන්න උත්සාහ කරා නම් ඒ අධිකරණ ක්‍රියාවලිය විවෘත අධිකරණ ක්‍රියාවලියක් නෙමෙයි. ඒ එක්කම මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේ අදාළ කාරණේ සම්බන්ධ ගරු අධිකරණයේ අවධානය යොමු කරා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට වෙන හානිය අවම කරගන්න තමයි අධිකරණයේ සිද්ධ වුණේ මොකද්ද කියන කාරණේ අපි ප්‍රකාශ කර සිටින්නේ. මොකද අපි දන්නවා මේ අදාළ පරීක්ෂණ කරන ආයතන වලින් මේ විත්තිකරුවන්ව වැරදි කාර්යයක් කරලා එතන සමහරක් මාධ්‍ය ආයතන යොදාගෙන එහෙම තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ශොමිලා ගෝණවල මහත්මිය අභ්‍යාචනා අධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද කැඳවනු ලැබුවා. ඒ අභ්‍යාචනා අධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ. එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එය යළි ලබන 31 වෙනිදා කැඳවන ලෙසයි.
පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරීත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. ඒ හරහා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව කොවොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මේ වසර තුල ඩොලර් බිලියන 5000කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකලේ දෙමටකොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. රුපියල් මිලියන 1064ක වේදමින් දෙමටකොඩ ප්‍රදේශයේ ඉදිකරන නිවාසයකක 266කින් සමන්විත සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කටවුට් වලින් නගර හදන්න බෑ. වරාය නගරේ වැඩ කටයුතු ප්‍රවසන් කළ දුන එදා සැලැස්මක් තිබුණේ නැහැ. අද සැලැස්මක් තියෙනවා. දැන් නීති ගේනවා. අද මේකක්වත් පෙනෙන්නේ නැහැ. අද බැනුම් අහනවා විතර. දැන් මෙතුමට බාර වුණා මේ පැත්තේ තියෙන කුණු කන්ද අයින් කරන්න. එක්සත් ජාතික පෙනුමනේ ආණ්ඩුවට බාර වුණා. බාරලා තියෙන ණය කන්ද අයින් කරන්න. කුණු කන්ද කොහොම හරි අපි අරවක් කරුවට ගෙනින් තියනවා. දැන් ණය කන්දර තමයි අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මේ අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 5000කට වඩා අපි ණය ගෙවන්න තියෙනවා. මේ අපේ පව් නෙමෙයි පරණ පව්. ඒත් අපි ඔක්කොම නෙමෙයි පරණ පව් ගෙවන්න තියෙන්නේ. මේ පරණ පව් ගෙවලා තමයි ඉස්සරහට යන්නේ. මෙහෙම නගරයක් හදන්න බෑ, මෙහෙම නිවාස හදන්න බෑ, මහ නගරයක් හදන්න බෑ. මේ ආණ්ඩුව ආවේ නැත්තම්. යුදමේ ජයග්‍රහණයෙන් පසු යලිත් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අස්ගිර් පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ දඹදාස හිමියන් පවසනවා. නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අස්ගිරි හා මල්ලතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පසුවරුවේ මල්වතු මහ විහාරයට ගොස් මහනාහිමියන් සහ අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ රට වෙනුවෙන් විශාල කාර්යභාරය ජීවිතය ගැනවත් නොසිතා තිස් අවුරුද්දේදී බල සම්පන්න හමුදා නිලධාරියෙක් හැටියට කටයුතු කළා. පසුව ඔහු අස්ගිරි විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එතුමා වාගේ කෙනෙක් මේ මාණ්ඩලික ප්‍රධාන තනතුරට පත්වීම පිළිබඳව අපි අතිපූජනීය මහානායකමාරුපාණන්වහන්සේ විසානුනායක විචත් වර්ගී කාරක මහා සංඝ සභාව අතිශයින් සතුටට පත් වෙනවා. ඒකට හේතුතුමා කරන ලද සේවාව. ඉතින් ඒ සේවාව තවත් පැත්තකින් කියම් ප්‍රමාණයකට හරි මේ රටට ලබා දෙන්න තමයි ජනාධිපතිතුමා මේ පත් කිරීම සිදු කරන්නට ඇත්තේ. පැවතුන තත්ත්වයේ යුදමය ජයග්‍රහණයෙන් පස්සේ යම් යම් ගැටලු දැන් කියම් පමණකට තියෙනවාද කියලා හිතන ප්‍රමාණයට සාධකක් තියෙනවා. පොලිසියයි විපදිනේ මරණයට පත්ක වෙදී පෙරේදත් යම් යම් සිදුවීම් සිදු වෙලා තියෙනවා. ඒකින් ආරක්ෂාව පිළිබඳව කිසියම් ගැටළු සාගත තත්ත්වයක් නැවත මතුවෙමින් එනවාද කියලා අපට හිතන්නත් වෙලා තියෙනවා. නිසා එබඳු තත්ත්වයක් නැවත ඇති වුණොත් මේ රටේ ආයෙත් මහා ගැටළුකාරී භයානක වෙසෙන තත්ත්වයකට ගමන් කරන්නට ඉඩ. අපේ රට තුළ ආගම්වාදී යන්තවාදී තත්ත්වයක් ඇති කිරීමට මූලික වෙච්ච පීස් අවිආයුද ඇතුව කටයුතු කරන බවක් පසුගිය දින කීපය තුළ අපිට දකින්න ලැබුණ අපේ විහාරස්ථාන බෞද්ධ ස්ථාන ආදිය ඉදිකර ගැනීමෙන් සහ ඒ තිබෙන තැන් ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලාට සහ අපේ ජනතාවට යම් යම් හිරිහැර පීඩන අන්තවාදී දේශපාලන කොටස් වලින් සිද්ධ වෙන බවකුත් පේනවා. අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මේ යුද්ධය අවසන් කරන යුද හමුදාවේ යම්කිසි ශක්ති අඩු කිරීමක් හෝ මේ පුහුණු අඩු කිරීමක් කෙවැනි දෙයක් බඳවා ගැනීම අඩු කිරීමක් වුණාද? එහෙම දෙයක් කිසි විදිහකට වෙන්නේ නැහැ. අසලකට බඳවා ගැනීමට සංඛ්‍යාවක් තියෙන ඒ ආකාරයක බඳවා ගන්නවා. ඒ වගේම ශක්ති අඩු කිරීමට කිසිත් නැහැ. පුහුණු මධ්‍යස්ථානවලට ඒකක වලට දරුම් දීලා තියෙනවා. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. රටේ ආරක්ෂා තත්ත්වෙන් ජීවිතු කාරණයක් නැහැ. යම්කිසි ගැටලු තියෙනවා කියලා එහෙම කිසිම දෙයක් නැහැ. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට අදාළව අස්ගිරි මල්වතු ඇතුළු මහනාහිමියුරුන් ලබා දුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා.
අපි ජනාධිපතිවරයාගේ මීට සති කීපයකට ඉස්සර ඉඳලම ජනාධිපතිවරයාගේ පොදු සමාවක් පිළිබඳ ස්ථීර සාකච්ඡාවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. කොහොම හරි අද අපට උදේ ජනාධිපතිවරයා මුණ ගැහෙන අවස්ථාවක් හම්බ වුණා. එහිදී අපි ජනාධිපතිවරයාට ලිපි කීපයක් බාර දුන්නා. අස්ගිරි මල්වතු මහානායක හාමුදුරන් වහන්සේලා ඉදිරිපත් කරපු ලිපිත්, ඒ වගේම කෝට්ටේ සංඝ සභා නිකායවල හාමුදුරන් නායක හාමුදුරන් වහන්සේලාගේ ලිපි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරා. ඉතින් ජනාධිපතිතුමා බොහොම කම්පා වෙනවා කිව්වා මේ සින්දිය සම්බන්ධව. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු සිද්ධ කරලා මොනවාරි හාමුදුරන්ට නිදහසක් දෙන්න වැඩ කටයුත්තක් සලස්සන්නම් කියන බොරුඳුව අපට දුන්නා. මෙතර විශ්‍රාමික මේජර් ආජිත් ප්‍රසන්න මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. දැන් ඊයේ අපි දැක්කා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ඥානසාර හාමුදුරන්ට ජනාධිපති නිදහස ලබා දෙන්න එපාය කියලා තක්කඩියෙක් කියනවා අජිත් ප්‍රසන්න මහත්තයා. මම කිව්වා අජිත් මහත්තයෝ අපේ සිවුරයි මේ හිරගත කරලා තියෙන්නේ. මේක දේශපාලන දෘෂ්ටි කෝණ වලින් බලන්න එපා. හොඳමයි හාමුදුරනේ කිව්වා. හොඳමයි හාමුදුරනේ කියලා ඊයේ දිනේදී මේ මිනිස්සයා ඉල්ලීමක් කරන ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාව දෙන්න එපා. ගෝඨාභයගේ ඡන්ද කඩනෝ කියලා. දැන් ගෝඨාභය මහත්තයා උපදෙස් ගන්න අජිත් ප්‍රසන්නගෙන්ද? හොඳට හිටි. ඉතින් මේ මිනිහා දැනගන්න එපාය. මේ රටේ හාමුදුරු තරහ කරගෙන ඡන්ද දිනන්න පුළුවන්ද? SWRD බණ්ඩාරනායක මහත්තයා වලෙන්නකට ලාවා ඡන්ද දිනන්න බෑ හාමුරු තරහ කරගෙන. ඒව දන්නේ නැහැ මේ තක්කඩියෝ. පොහොට්ටුවේ කාර්යාලේ නෙළුම් පොකුර නේද? නෙළුමාවතේ පොහොට්ටුව කාරෙන් ගහලා දුපු මිනිස්සෙක් ඔය. භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධයන් කලකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් අජිත් ප්‍රසන්න කරනවා වෙන්න පුළුවන්. මහින්ද මහත්තයාත් පරිසම් වෙන්න ඕන. ගෝඨාභය මහත්තයාත් පරිසම් වෙන්න ඕන අජිත් ප්‍රසන්නගෙන්. මෙතර සිරගත කර සිටින රණවිරුවන් සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. අග්‍රාමාත්‍යවරයා නැවත දිවුරුම් දෙන දවසේදී ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මම බිදු සමාජයේ හිර කරනවට කැමති නැහැ, මම රණවිරුව හිර කරනවට කැමති නැහැ. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාට කියනවා පෙබරවාරි මාසේ 4 වෙනිදා මේ ඉරබත් කණ අපේ රණවිරුවොත් ඒ වගේම ගලගොඩත්තේ ඥානසාර ඒ හාමුදුරුවන් වහන්සේත් නිදහස් කරන්න කියලා. පිදුරංගල පර්වතයේ මත සිට අඩනිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධීන් පසු එවැනිම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගබක නටබුන් මත සිට පිරිසක් ඡායාරූප ගැනීමේ සිදුවීමක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, සත්‍ය ගවේෂකයෝ හා නව සිංහල ජාතික සංවිධානය එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දාගැබක් මත නැගී තරුණයන් පිරිසක් ලබාගත් ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එහි දැක්වෙන තොරතුරුවලට අනුව මොවුන්ගෙන් බහුතරයක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ පිරිසක් බවයි හෙළිවන්නේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගෙන් අප කළ විමසීමකදී හෝ සඳහන් කළේ මෙම ස්ථානයේ අනුරාධපුර හොරෝපතන කිරලාගල පුරාවිද්‍යා ස්ථානයක් බවයි. අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ වෙත පැමිණි බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සමාජ ජාල මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා පෙරණී දාගබක නටබුන් තුල නැගගෙන සිටින තරුණ පිරිසකගේ පින්තූර කිහිපයක්. මේ සිද්ධිය අපිට පසුගිය දිනවල සිදු වුණ පිදුරංගල සිද්ධිය හා සමානව ඉන්න පුළුවන්. කුමන ජාතියක පිරිසක් වුණත් මේ රටේ සංස්කෘතියට මේ රටේ උරුමයන්ට ගරු කළ යුතු වෙනවා. විමර්ශනයක් කළා මේ පිරිස අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිවරයාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ මේ දකින්නේ සමාජ මාධ්‍යවල සංසරණය වූ ඡායාරූපවල දක්නට ලැබුණු හොරෝපතන කිරලාගල පුරාවිද්‍යා භූමියයි. අද එහි ගිය වාර්තාකරුට අදාළ භූමියේ දර්ශන ලබා ගැනීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිට එන කට්ටියද? ඔව්. මම දෙන්නේ කිව්වා. ඔව් සිකියුරිටි එකෙන් නට එන්නේ කියනකො මම තමයි මර කර පොඩ ගන්නේ බා. කෙසේ වෙතත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාළව නීතිමය පියවර ගන්නා බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කළේ. නියෝග කරලා තියෙන්නේ ගණවහම සලබල්ලා පරිම නීතිමය පියවර ගන්න කියලා. ඒ අනුව අපි රටේ බාර පොලිසියේ DIG එකත් සමාගම් කරලා තියෙනවා. ඒ අනුව අපි තදින්ම කටයුතු කරනවා. රජයේ ගබඩාවන්ට වට්ටක් අමිලදී ගැනීමේදී නිලධාරීන් කප්පම් කරමින් තමන්ට අසාධාරණයක් සිදු කරන බව පවසමින් රොච්චියාගම ප්‍රදේශයේ ගොවින් අද පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණා. එහිදී නිලධාරීන් සහ ගොවින් අතර ඇති වූ යෝනිසුන් තත්ත්වයක්
ತ್ರಿಕೋಣಮಲೆ ಅಗ್ಗೋಪುರ ಪ್ರದೇಶದಲ್ಲಿ ತ್ರಿಕೋಣಮಲೆ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಸುಸಂತ ಪುಂಚಿನೆಲ್ ಮಹತಾಗೆ ಆರಕ್ಷಕ ನಿರ್ಧಾರಿನ ಸಮಗ ಎಂ ಪ್ರದೇಶೀಯ ಪುದ್ಗಲಿಕು ಗಟುಮಕ್ ಎತ್ತಿಕರಗೆನ ಅತಿ ಅತರ ಎಂ ಪುದ್ಗಲಯ ಮಂತ್ರಿ ವರ್ಯಾಸ ಆರಕ್ಷಕ ನಿರ್ಧಾರಿನ ದಿಸಟ ಕೆತ್ ಅಕ್ರಗೆನ ಪಹರ ದೀಮಡೆ ಪೆಮಿನೆನ ಆಕಾರೆ ಮೆಲಿಸ ಪಟಿಗತ ಕರೆ ತಿಬುನ ಉಪತಿನ್ಮ ದೃಶ್ಯಬಾಧಿತ ಯುವಲಕಗೆ ಮೆಮ ವಿವಾಹೋತ್ಸವೇ ಈ ವೀರಕಟ್ಟಿಯ ಪೀಠಿ ಪೌದ್ಗಲಿಕ ಹೋಟ್ಲೇಕ ದೀಪವತ್ತುನು ಅತರ ಇಸನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಚಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ದೇಖುನ ಮನಾಲಿ ಇವರ ಸುಭವತ್ತಿಮಠ ಫೆಮಿನಿ ಓನ್ಗೆ ನಿವಾಸಿ ಸಿಸು ದೃಶ್ಯಬಾಧಿತ ಪೀಠಿಸ ಓನ್ ವಿಸಿನ್ಮ ಸಕಸಾಗತ್ ಸಂಗೀತ ಭಾಂಡ ಉಪಯೋಗಿಕರಗನ್ ಮೀನ್ ಸಿ ಸತುಟ ಮೆಲಿಸ ಪಲಕಲ ಪ್ರಿರೋದ್ರತೆಯಕಿನ್ ಫೆಮಿನಿನ ಕಾಂತಾವಕ್ ವಿಹಾರಸ್ಥಾನಕ ಆಸನ್ನೆ ಸುನಕಿನ್ ದಿದಿನಿಕು ದಮಾಯನ ಆಕಾರ ದಕ್ಕುನ ಆರಕ್ಷ ಕ್ಯಾಮರಾ ದರ್ಶನ ಪೆಲಕ್ ಮೇ ದಿನಗಳ ಸಮಾಜ ಮಾಧ್ಯಮ ಸೇ ಹೋಮಾರುವನವ ಜಗತ್ ಕ್ರಿಕೆಟ್ ಕೌನ್ಸಿಲ್ ವಾರ್ಷಿಕ ಸಮ್ಮಾನ ಪ್ರಧಾನೋತ್ಸವದಲ್ಲಿ ಶ್ರೀಲಂಕಾವೇ ಕುಮಾರ್ ಧರ್ಮಸೇನ ವಸರೆ ಬಿನಿಸುರುಟ ಹಿಮಿ ಐಸಿಸಿ ಸಮ್ಮಾನೆನ್ ಪಿದುಂ ಲಭುವಾ ಓಹು ಮೆಮ ಸಮ್ಮಾನೆನ್ ಪಿದುಂ ಲದ ದೆವನ ಅವಸ್ಥಾವಮೆಯಾಯಿ ಮೀಟ ಪೆರ 2012 ವಸರೆದೀದ ಧರ್ಮಸೇನ ಜಗತ್ ಕ್ರಿಕೆಟ್ ಬಿನಿಸುರುವರೆಯಾಲೆಸ ಸಮ್ಮಾನ ಲಭುವಾ ಮೆವರ ಸಮ್ಮಾನ ಉಳಲೆದಿ ಕಪಿ ಪಿರುಣು ಕ್ರೀಡಕ್ಕೆ ಬಾಡಪತ್ವನೆ ಇಂಡಿಯ ಕ್ರಿಕೆಟ್ ನಾಯಕ ವಿರಾಟ್ ಕೊಹ್ಲಿ ಓಹು ವಸರೆ ಕ್ರಿಕೆಟ್ ಕ್ರೀಡಕ್ಕೆ ಹಿಮಿ ಶ್ರೀಮತ್ ಗಾಫಿಲ್ ಸೋಬಸ್ ಸಮ್ಮಾನೆನ್ ಪಿದುಂ ಲಭುವಾ ಕೊಹ್ಲಿ ಮೆಮ ಸಮ್ಮಾನೆನ್ ಪಿದುಂ ಲದ ದೆವನ ಅವಸ್ಥಾವಮೆಯಾಯಿ ಎಂಎನ್ಮ ಕೊಹ್ಲಿ ವಸರೆ ಟೆಸ್ಟ್ ಕ್ರಿಕೆಟ್ ಕ್ರೀಡಕ್ಕೆ ಹಿಮಿ ಐಸಿಸಿ ಸಮ್ಮಾನೆಯದ ಹಿಮಿ ಕರಗತ್ತ ಏ ದೆವನ ವತಾವಟ ಎಂಬ ಸಮ್ಮಾನೆಯ ತಮನ್ ಸತು ಕರಗಣಿಮೀನ್ ಇನ್ನೊಣವತ್ತುನು ವಿರಾಟ್ ಕೊಹ್ಲಿ ಮೆವರ ಐಸಿಸಿ ಸಮ್ಮಾನ ಉಳಿಲೆ ಪಿರಿನಮಲ್ಲದ ಅನೇಕ ಪ್ರಧಾನತಮ ಸಮ್ಮಾನೆಯದ ತಮನ್ ಸತು ಕರಗತ್ತೆ ವಸರೆ ವಿಶಿಷ್ಟತಮ ಎಗ್ದಿನ ಕ್ರಿಕೆಟ್ ಕ್ರೀಡಕ್ಕೆ ಆಬಾವಟ ಪಾತ್ವಮೀನ್ ಎನ್ನುವ ವಿರಾಟ್ ಕೊಹ್ಲಿ ಐಸಿಸಿ ಕ್ರಿಕೆಟ್ ಸಮ್ಮಾನ ಉಳಿಲಕದಿ ಮೆಮ ಸಮ್ಮಾನ ತ್ರಿತ್ವೇಮ ದಿನಾಗತ್ ಲೊವ ಪಲಮು ಕ್ರೀಡಕ್ಕೆ ಆಲಿಸಿಂದ ಇತಿಹಾಸ ಟೆಕ್ವುನ ಪರಿಧಿ